අ නූදරුවන අධාපිවෙලත් එෙක්ක එකතු වෙන්නේ එකොලා ශ්‍රේණීය භූගෝල විද්‍යාව පාඩමත් සහව ඔයයා තතාමත්ත අපපු සබස්ක්‍රයිබ් කර නැත්තාම් පහති සබස්ක්‍රයි් කර ළඟ ඇති වෙල්ලායි එක එකත් ලික් කල පාඩමත්ත එක්ක එකතු වෙන්න. අපි අද එකකුළ හවසර භූගෝල විද්‍යාව නමයිනි පාඩමත් එක්ක සම්බන්ධවෙමු පාඩම තමයි ශ්‍රී ලංකා එකට පනස්දාහේ බූලක්ෂණ සිතිියං. එතකොට දුවේපුතේ ඔොයාලා බූලක්ෂණ සිතතියම් කියන කටවසරින්ඳලා එකදිගට මීගෙනගෙනාව. ඉිල්ලන්ට මේ බූලක්ෂණ සිතයම් පිළිබඳ මූලික දැනුම අපි දහය වසරදිවාල ලබල තියෙනවා. ඉතිං අද මං ඒ ගැන කතා කරන්න්නේ යන්නෑ මේ පාඩ මේ මූලික කොටස්සන ශ්‍රී ලංකා එකට පනස්දාහ පූලක්ෂණ සිම් කොටස පිළිබඳව තමයි කතා කරන්න්නේ යන්නේ. එතකොට බූලක්ෂණ සිතිියමකින් අපිට යම කිසි ප්‍රදේශයක බෝදර්ශනය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහ තමයි වැදගත් එෙන්නේ. එතුකොට මේ බූදර්ශනයේ තියන ප්‍රධාන ලක්ෂණ දෙක් ක අපිට බූලක්ෂණ සිතියමක් හරහා ඉගෙන ගන්න පුළුවන්. එක එකක් තමයි භූලක්ෂණ සිතයමක තියෙන සභාවිකව නිර්වාණය වෙච්ච ලක්ෂණ හෙවත් බෞතික ලක්ෂණ. දෙවැනි කොටස තමයි මිනිසාගේ මැධිහත්වීමෙන් නිර්මාණය විච්ච සංස්කෘතික ලක්ෂණ. එතුට මෙන්න මේ කොටස් දෙක් අප ඉගෙන ගන්නවා. ෞතිික ක්ෂණ කියන්නේ පපුතේ එතකොට ආලාට මත ඇතිස්භාරික භූමිය මත නිර්මාණය වෙච්ච ලක්ෂණ එතුකොට භූමිය තුළ තියෙන වෙනස්කම් තමයි අපි භෞතික ලක්ෂණ විදිහට හඳුන්නලා දෙන්නේ. හට මේ භූමිය මත මිනිසාවිසින් නොයි ඉදි කිරීම් කරලා තියෙනවා වගාවන් කරලා තියනවා ඒ වගේ දේවල් අපි හඳුන්නනවා සංස්කෘතික ලක්ෂණ වශෙන්. එතකොට මං අද ප්‍රධාන වශයෙන් කොට පාඩම් කොටසිං කතා කරන්න බලාපොරොත් වෙන්න ූලක්ෂණ සිතියීමම බෞතික ලක්ෂණ. එතකොට අපි කතාකරාවගේ බූධලේ මත ස්භාවික නිර්මාණීවී ඇති ලක්ෂණ බෞතික ලක්ෂණ විදිහට හඳල ගන්නවා. ඒ ප්‍රධානකොටත් හතරක් තියෙනවා. එකක් තමයි භූවිෂමතා ලක්ෂණ දෙක්ක ජලවහන ලක්ෂණ තුන වෙරල ලක්ෂණ හතල ස්භාවික ලක්ෂණ. මෙන්න මේ කොටස් හතර යටතේ අපිට බෞතික ලක්ෂණ විේග්‍රාහ කරන්න පුළුවන් ඒකෙන් මං අද තෝර ගත්වවාලට කියලා දෙන්න බූ විෂමතා ලක්‍ෂණ කියන පළවෙනි කොටස. භූලක්ෂණ සිටියමක වැල දන්නවා මේ බූලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත්තම් ූ බොහෝ විට පෙන්නුම් කරන්නේ සමෝචරේකා මගේ සමෝචරේකා කියලා කියන්නේ. භූමයේ තියන සමා නුක්ස ප්‍රදේශ යාකරමින් නඳුන් ලබන රේකාවා. ඇති මේ රේකා මගින් තමයි බොහෝ භූලක්ෂණ පෙන්ඩුම් කරන්නේ ඉතින් අද ඔගලන්ට එකොහසසිර තිගෙන ගණඩ තියෙන පලවැනි ූලක්ෂණය තමයි තැනිතලාව. මේ ඕගොලන්ට මන්දක්වලා තියෙන මෙතන තැන්තලා ප්‍රදේශයක් එතකොට මේ වැවක්කාර්ෂිත තන පිටියක්කාර්ෂිත ප්‍රදේශයක් වගේ තියන මේ තැනිතලා ප්‍රදශයක් එතකොට අපේ ලංකාව ගත්තම් පපුතේ වෙල්ලවට තැනිතලා සහ අභ්‍යන්තර තැන්තලාවාශිත ප්‍රදේශවල තමයි මේ වගේ තැනිතලා දකින්ට හම්බෙන්නේ. එතකොට බලන් අන්රාධපුර කොන්නරුව පැත්ත හම්බන් තොට පැත්ත තිස්ස මහරම් පැත්ත මේ වගේ තැනිතලා සහිත කොගුයායවල් සහිත ප්‍රදේශපිට දකින්න කොළුව. ඉලාට අපි බලම්පතිය අපිටඉතාාවම් වැදගත්ෙන්නේ මේ වගේ තැනිතලාවක් කොහොමද භූලක්ෂණ සිටියමක දක්වලා තියෙන්නේ කියලා. එකක මේ තියන බූලක්ෂ වන සිතිය මේේ ඔගොලන්ට පේනවා මේගේ සමචරකා බොහොම ටිකයි පිහිටලා තියෙන මෙතන සමෝචරේකාවක් පිහිටනවා මේ හරි එකක් පිහිටනවා මේ මෙතැන තියෙනවා හිළඩ මේ පැත්තෙන් සමෝචරකා කීප්ය මේ මැද භූමිය ගොඩක් හිස් එතකොට මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි අපි හඳුන්වන්නේ තැනිතලා ප්‍රදේශයක් කියලා. ඒයන්නේ මේ සමෝචරයකා පිහිටලා නෑ. බොහෝම ඇතින් සමෝචරයකා කීපයක් පිහිටලා තියෙන මේ වගේ හිෙස් බිමක් හමුණො අපි කියන එක තැනිතලාවක් කියලා. අපි ව ක්ෂ දිහ හඳුනගන්නේ රැලිබීම. මේ දක්ල තන උගුලන්ටම රැලිබිම් ප්‍රදේශය. සාමාන්‍යයෙන් තැනි තලාාවක වුණනත්පුතේ පිටතනය හැර පි්තනය මිනිසාරවිසින් හදන ලක්ෂණයක් නිර්මාණය කරන ලක්ෂණය. සාමාන්‍ය භූමියක ගත්තම එහෙමගේ පිට්ටනයක් වගේ හරි ගානටල වෙල්ලෙකට. දක්වලා නෑ ඇති මේ තිය නේ වගේ රැලි සහිත භූමිය ඇති මේවා අපිට වෙන රටවල්ලන්නම් බලාගන්න පුළන් වැැලි සහිත කාන්තාර සහිත ප්‍රදේශව තමයි ඉතා හොඳින් දක්වන්නේ නමුත් අපේ ප්‍රදේශවලක් මේ වගේ රැලි සහිත බිම් පේන්න තියෙනවා එතුකොට රැලි සහිත භූමියත් දැක්වීමේදී බුලක්ෂණ සිටියමක මෙන්න මේ වගේ ගොලන්ට පේනවා රැලි සහිත බිම් ප්‍රදේශ මේ පෙන්න්නේ රැලි රැලි සහිත මේ සකසලා තියෙන බිම් ප්‍රදේශයක් අපි හඳුරනුල දෙන්නවා ලැලි බිමක් විදිහට. තුන් එනි ලක්ෂණය තමයි උස් බිම් ප්‍රදේශ. මේ තියෙන්නේ තැනිතලා භූමියත් එක්කම ක්‍රමයෙන් කඳු ඇටියක් මේ මුදුන් දෙකක් තියන එතකට මේ කඳු ප්‍රදේශි බිමක් විදිහට හඳුන ගන්නවා. සාමාන්‍යෙන් එතකොට භූලක්ෂණ සිතිියමකදී මෙන්න මේ කොටස බලන්ඩපොතේ මේකේ දුඹරුපාටෙන් දැක්වන සමෝචරයකා එක්තා විශාල ගණනාවක් පීටලා තියෙනවා. එතක මේ වගේ ගොඩාක් සමෝචරේකා එක ලඟින් ලගින් ප්‍රිටපු භූමියක් දැක්කම අපිට තේරෙනවා මේ තියන්නේ උස්භූමියක් කියලා. එතුට භූලක්ෂණ සිතිරමක මේගේ ඔගලන්ට පේනවාවන ගොඩාක් බූලම සමෝචරේකාවන් ඒ තමයි උස්භූමියක්. හතරවැෙනක නිම්නය. එතු මේ පලින්තුරරි බලන්ට පුතේ මේ දක්කලතියෙනෙ නිමනයක් හරහා ගලාගෙන යන ගංගාවක්. එ නිිමේ කියල කියන්නේ මේ පැත්තේ භූමියයක් වෙනවා එකැන් කන්දක් මේ පැත්තත් ක්‍රමේ උුස් භූමිය එතට මේ පාත් බිම ඔස්සේ ගංගාවක් ගලාගෙනයනවා මේක හඳුරන්නලා තියෙනවා නිම්නයක් කියලා. එතුකට මේ බූලක්ෂණ සිතයම බලන මේක මෙන්න මේ හරි තමයි නිනේ දක් කලා තියෙන්නේ. එතකට ටොයාල බලන්න මෙන්න මේ කියන සමෝචරඒකාවල අගයන්තියන්නේ කොයි පැත්තරද. දැ මේ සමෝචරේකාවය අගේ මේකගේ. යා හොල ලන්න මේ පැත්තට යනකොටගේ මොකද වෙන්නේ වැඩිවෙලා තියෙන ඔගලන්ගේ පෙළපොත් තාර්ශය කරක මේක හොඳින් බලන්න පුළුවන් මේ පැත්තට යනකොට යනකොට අගයන් වැඩිවෙලා තියෙන යනෙ කන්දේ උස පැත්ත දක්වලා තියන මේ පැත්තට. ඉතින් ඇතවට මේ කන්දේ උස පැත්තට නිරලා තියෙන එකක් අපි හඳුන්නවා නිම්නයක් කියලා. කැනෙ කන්දේ උස දිශාවට තමයි මේ සමෝචරය කලා රේකා පිහිටලා තියෙන්නේ. ඊලාට නෙරුව. මේ කඳු ඇටියත් මේ කඳු ප්‍රදේශයේ මෙිතනත් අ අපිට නිරුව බලන්න පුුවන් නමුත් මේකම ඕගලන්ට පැහැදිලිෝප පෙන්න්න මේ රූපේදා ගත්තේ මේ තියෙන සාමාන්‍ය පැනිතලාභූමික සිට යන්තමයිින් උස්සිවී යන ප්‍රදේශයතුකට මේ බලන්න මෙතන නෙරීමක් වෙලා තියෙනවා මේ ජලතලය පැත්තට පහත් පැත්තට මේ කන්දේ පැහත් පැත්තට නිෙරලතියනවා නිරුවක් වගේ නිෙරලා තියනවා එතට මෙන්න මේ ප්‍රදේශය හඳුන්නනො අපි රුවක් කියලා එතුට මේ හරි මේ වගේ නිෙරුවක් තමයි පෙන්නලා තියෙන මෙ මේ හරි ඉදිරියට නෙරීමක් දක් දක්නට ලැබෙනවා. එතකට බලන්ඩ නිර්නය සහ නිෙරුව බොහෝවිට එකම තැනක තමයි පිහිතන්නේ මේ සමෝ මේ භූලක්ෂණ සිටීමක. දැම් මංකිවන් උත්ස ප්‍රදේශය දෙසට නිරලා තියෙනවා නිම්නෑ. දැම් බලන්න මේ නිෙරුව කියල දක්වලා තියන තැන මේකෙ නෙරීම තියෙන්නේ භූමිය බෑවුම් ප්‍රදේශය පැත්ත. භූමේෙන් බෑවුම් ප්‍රදශය පැත්තර තමයි මේ නෙරීම නෙරලා තියෙන්නේ එතුට මේ දෙකේ වෙනසෝ ගොලන්ට පැහැදිලිව මෙතිනින් හඳුරගන්න පුළුවන්. ඊළඟක තමයි කඳු වැටිය සහ හෙල් වැටිය එතුට මේ තියෙන්නේ කඳු ඇටියක් නැත්තා අපි කියන්න පුළුවන් මේක කඳු පන්තියක් කියලා එතුට මේකේ කඳු මුදුන් ගොඩක් තියෙනවා මේ බලන්න මේක කඳු මුදුන් ගොඩක් තියෙනවා මේ වගේ විහිඳලා තියෙන කඳු වැටියක් කියලා. අපි හඳුන්නනවා එතුවට මේ කඳු වැටියක් මෙතනින් පෙන්නලා තියෙනොපුත්තේ මේකෙන් සමෝචරේකාවලින් දක්වත්දී කමෙන් මැදතෙන්දෙන්ඩ මේ සමෝචරේකා සිහින් වෙනවා ඉක් පස්සේ අගය වැඩිවිෙනවා මෙත නිතැ ගත්තාම බලන් හාර සිිය දක්වල තියෙනෙ ඉළඟ සමෝචරේකාව පන්සීය හයසීය හත්සීය අටසී එතකට මේ කඳු වැටියේ උත්සා අපිට සාමාන්‍ය විදිීට අට සියගානක් කියලා ොල තන නමිය වෙලාතියෙන නඇ මෙතන අට සීහ ඇතට මේ අට සීිය සමෝචරයකාව මේ නමසේත කොළ සාමාන්‍යය මේ කද වැටිය උස නම සේගානක් කියලා අපිට කිය කියන්න පුළ අඇතර මේ මුදුන් කීපයක් සහිත මේකේ මුදුන් දෙකක් තියනවා මුදුන්ීපයක් සහිත තැන් අපි හඳුන්වාගන්නවා කඳු වැටියක් කියලා. මේ හෙල් වැටිය කියන්නේ ඒේවගේම තමයිපති මේකේ සමා අන්තරයි. ගොඩක් කියලාට මුදුන් කීපයක් දකිට නෑ සමමාන්තර හෙල් වැටියක්. එතට ඒක අපි හෙල්වැටියක් කියලා. සමාන්තරයි මෙහෙම කඳු මුදුන් මුදුන්ෙ එසලන සමාන්තරව ගිහිල්ල තියනෙම ලක් සමාන්තර ගහිලා තියෙන එක නිසා අප එක හෙල් වැටිය කියලා හඳුන්නවා. යන්ට අටවෙනි ලක්ෂණය බලුමක් අපේ පලවෙනක තමයි හුදකලාකන්ද දෙවනක කොත්කන්ද. ඇතින් මෙතනින් දක්කලා තියන්නේ හුද කලා කන්දක්. බලන්නක මේ හුදකලාකන්දේ තියෙන පාශානමය කොටස්. ූකාර්ක ක්‍රියාවල හිදා වුව වැස්ස සුළඟාදී බූකාර්ගක ක්‍රියාවල නිසා සේදයාමකට ලක්වෙලා අර මේ තද සහිත පාශාන විතරක් ඉතිරි වෙලාතියෙන. තන්නහෙම නිමාණ වෙලා තියෙනවා මේ හොදකලා කන්ද මේ හොද කලා කන්ද කෙලගෙන මේ කොහෙවත්වෙන කඳු වැටියකට සම්බන්ධන තනෙන් පිහිට ලාතියෙන මේ කන්ද. එතට මේ අපි හොදකලා කන්දක් විදිහට හඳුනාා ගන්නවා. ඉලාට කොත් කන්ද. කොත්කන්දත්තීට සමානයි කඳු වැතිියකටම්බන්ධනෑ තනයෙන් පහිට ලතියෙන මේ කොතක් වගේ නිකං චෛත්‍යයක කොත කාරය අපේ හෙවෙන ඇත්තන් අපට ධන්නේෙ ගොඩක් වගේ වී ගොඩක් වගේ පේන කොත ගාකාාරයට පිහිට තියෙන මේ අපි හඳුන්නනවා. කොත්න්දක් කියලා එතකොට සමෝච ඒකා සිතියමක මේ බලන්න මේ සමෝච ලේකා මේ වගේ රව්මට රව්මට පහිටලා තියෙනවා නම් අපිඒ එක හඳුන්නනවා කොත්කන්දක් කියලා. ඉතිතයතුොර මේකම මෙම රව්මට රව්මටම හැ සමල්ලාට මේ විධ හැරලද ඒ පි හඳුන්ල්බල හදකලාකන්දක් කියලා හඳුන්න්නන්න පුළුව. එහමනැත්තන් කොත්කන්දක්ම රව්මට තියෙනවන කොත්කන්ද කිය හඳුන්නන්න පුළුවන්. ඉලන්ට නමය බෑවුම්වර්ග අපේ භූලක්ෂණ සිතියමක් සහ අපේ බෞද්ික පරිසරය ගත්තා බෑවුම් වර්ග කීපයක් පිහිට ලතියෙන. එකෙන් පලන බෑවම තමයි මද බෑම. සමෝච්චරයකා ඇතින් පිහිටා ඇත මේ තියන්නේ නිකං සාමාන්‍ය පින්තුරටි අපි බලලෙමු මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට මේ මද බෑුමක් මේක අපිට හොද ඇවිදකෙනයන්න පුළුව. මේක උඩේන්දම් පහලට ඇවිදගෙනයන්දත් පුොළුවන් පහලින්දන්නු සාමාන්‍යවිදියටටට ඇවිදගෙනයන්න පුළහන් මද බෑහමක් තියෙන්නේ. එට දෙවනක සීග්‍ර බෑවම හෙවත් දළ බෑවම. එතට මේ තියෙන්නේ ඒ වගේ බෑම මේක වලන්න මේක අපිට ඇවිදගෙනයන්න බෑ සීග්‍ර බෑමක් නැත්තන් ද බෑවමක් අපි මෙතන හිටියොත්යෙන් පේ‍රරලායා නොමික් ඇවිදගෙනයාමේ හැකියාවක් නෑ. එතකොට මේකේ ලක්ෂණය තමයි සමෝචරේකා ඉතා ආසන්නෝ පිහිට ඇත. මද බෑව මේ සමෝචරේකාය ඇතින් පීටන සීල බෑවේදී දැළකා සමෝචරේකා ආසන්නව පීටන. තුන් එනි බෑවමතමයි මොහර බෑවම මේ තියනෙ මහොර බෑවමක් මේතිනි මොර බෑවවා මොහර බෑවුමක් කියයන පුතේ මේ ඇතුළට නිෙල්ලා මේ හරිිය තිබ්බ පාශාන කොට සොකෝම සේදලා ගෙහිල්ලා එම නඇත්නන් කාදනයට ලක් වෙලා ගේල ඉදිරි වෙලා තියන තාද පාන කොට ස්ටික විතර ඇතුලට හැරිලා. තද පාශාන කොටස් දක්වා ඇතුළට හැරි ලාගේ හිල්ල එතුොට මෙන්න මේ වගේ බෑවුමක් අපි හඳුන්නනවා මොහොර බෑවුමක් කියලා ඒක භූලක්ෂණ සිතියදී සමෝචලයක ඉතා මත්තා සන්නව පිහිටලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි මේ බෑවුම් ප්‍රදේශයේ අපිට මේක හරහ තවවි ගෙනගන්න කොටස් දෙකක් තියන එකක් තමයි උත්තල බෑවුම් සහ අවතල බෑුම් කියන එක ඇතුර මේකෙ අපිසැලම බලාගමූ අපි කලින් කතා කරකු මද බෑමු. අපික කියව අදබෑක අපි ඇල්දගෙනයන්න පුළුවන් ඉහළටත් පහටන්නේ සමෝචරේකා ඇතින් පහිටල තියෙනවා ඇතින් සිතිියමක මේ වගේ ස්ථානයක්ක ඇතින් පිහිටකු සමෝචරේක තියෙනු අපි කියේනවා මදබෑවුම් ප්‍රදේශයක් කියලා. එතුළ මේ මෙතන බලන්න මෙතන ඉතා ආම ලළගල් ලගෙන් පිහිටල තියෙනවා එඇතුර මේ වගේ ප්‍රදේශයක් අපි හඳන්නනො දල බෑුම් ප්‍රේශයක් එහෙනැත්ව. මකිව සිිග්‍ර බෑවම් ප්‍රදශයක් කියලා හඳුන්නනවා. ඇතුවට මීටත් වඩ මේක ඉතාමත් කිට්ෙන් දක්වලා තියනෙනෝනන් සමෝචරයකා එක හඳුන්නනවා මොහොර බෑුමක් විදිහෙට. ඔඩක් කලාවට මේ මධ්‍යම කඳුකරේ නිර්මාණය වෙන දියඇලි වැටෙන්න්නේ මෙන්න මේ වගේ මොහොර බෑුම් ඔස්සේ මේක දළබෑවමක් මීටතත් වඩාසන්නෝ පීටලා තියෙනකා. හර ැෑුමක් එතට එතන හඳුන ගන්න පුළුවන් ඉලට මේ බෑවුම් ප්‍රදේශය ගත්තාවම මෙතන ඔොකොළො බලන්න මේ පින්තූරේ මෙන මේටිකේ ප්‍රදේශය ඔහලට පේනවා මේ උත්තල කාචයක් වගේ මේ ඉදිරියට නිරල්ල තියෙනු. මේක අපි හඳුන්නනවා උත්තල බෑහුමක් කියලා දැ මේක බ මේක හවතල කාචයක් වගේ යට පැත්තට නිල්ලා තියෙනවා මේ වගේ ස්ථානයක් අපි හඳුන්නනවා අව තල බෑුමක් කියලා ඇතුට බෑවම් ගැනතා කරදි මෙද මේ වගේ ස්ථානපිට හම්බෙන ඇතකට භූලක්ෂණ සිතියම්ක බෑවුම් ප්‍රදේශයේ ඉහල කොටසේ. මද බෑවමක්ද පහල කොටසේ දල බෑවමද දක්නට ඇතිට ය උත්තල බෑවමක් ලෙස හඳුන්න්නනවා. එතෝට බෑවුම් ප්‍රදේශයේ ඉහල දැන් මේ ඉහල නනිතුන්සීය මේ හාරසයනටනේ ඉහැල කොටසේ. ඉහල කොටසේ දකිනතියනේ මද බෑවමක් සමෝචරේකා ඇතින් ඇතින්. ඊට පස්සේ පහල කොටසේ තා මේ සාමාන්‍ය මීට වඩා ලංගිල්ලන්න එතුට ඒ අපි හඳුන්නවා උත්තල බෑවුමක් කියලා. ඉලන්ට දෙක බෑවුම් ප්‍රදේශයේ ඉහල කොටසේ දල බෑවුමක් දළ බෑවුමක් සහ පහල කොටසේ මද බෑවුමක් දක්නට ලැබෙනට අවතල බෑුමක් මෙ මෙතන තියනවා අවතල බෑමක් මේ තියන්නේ ඉහල කොටස මේ පන්සීය දක්වා එතකොට මේ පන්සේට පහලා අඩු ටික මේ ඉහල කොටසේ මේ දකින්න තියෙන්නේ ඉතාම ලංඟිල්ලාගෙන් එතකොට යටකොට ස්විදකිට තියෙනවා ඇතින් ඇතින් එතටඒ ක අපි හඳුන්නවා අවතල බෑවමක් විදිහෙට. දහවෙනිි ලක්ෂණය කපොල්ලා. එතුට මේ දක්වල තියන පුතේ කපොල්ල කෝගලන්ට පේන මේ කඳු දෙකක් තියෙනවා මෙතන කදු දෙකක් තියෙන ඒ මැතිින් තැන්තලා භූමයක් තියන ඒ භූමිය මත ඉදි කරලා තියෙනවා මහා මාර්ගයක්. මේ තියෙන්නේ ඒවගේ කපොල්ලක් ඉති මේ කපොල්ල හඳුන්නත්ති මේ කඳු දෙකක් අතර වගේම සමහල්ලාට කඳ මුදුන් දෙකක් අතරක් තියෙන්ට පුළල මේ කඳු දෙකක්නෑ මුදුන් දෙකක් අතලත් මේ කපොල්ල පිහිටලතියන්ට පුළුවන්. ඉතින් එතකොට මේ කපොල්ලො සමහල්ලාට මෙන්න මේ අපි මහාමාර්කයක් ඉදිකල්ලා තියෙන ඇ ස භාවිකව ගංගාාවක් ගලාගෙන යන්න්න පුළුවවා ජලපාරක් ගලාගෙන යන්න්න පුළුවන් මෙතන. ඒ එන්නේ ඒවගේ අවස්ථාවලද අපඒ කහඳුන්නවා ජල කපොල්ලක් කියලා. ඇදේ කොටස් දෙකම මෙ තනින් බලාගන්නපුළුවන් මේ තියෙන්නේ මෙතන නන් දක්කලා තියනෙ පුතේ මේ තිය කඳු කන්ු ුවටිය නික මෙතන මුදුනත් තියෙන මෙතන මුදනත් තියන මේ මුදුන් පහිටලතියෙනවා කපොල්ලා. ඇතුටේ එක කපොල්ලා කනිත්තක තමයි බලන්ඩ මෙතන තියෙනපුතේ කඳු වැටි දෙක. මේ තියන්නේ එක කඳු වැටිය මේ තියෙන්නේ තවත් කඳු වැටිය. මේ කඳු වැටි දෙක අතරින් ගලාගෙනයනවා ගංගාවත්නේ. මේ ගංගාවක් ගලාගෙන යන එති ඒක අපි හඳුන්නවා ජලකපොල්ලක් කියල්. එතොට මේමන් කංඔලට බලන්ඩ දාපු පින්තුූරයා මේ තතියනි පුතේ ජලකපොල්ල මේතිය කඳු දෙක කඳු දෙකක් කතරෙන් ගලාගෙනයන ජලපාරක් එතර මේක අපි හඳුන්නවා ජල පහරක් කියලා. එත මේ මෙතනින් මොහොර බෑහම කියනෙකෝ අලට හොඳින් පේනවා බලන්න මේ තියෙන්නේ මේ මදදිම කන්දුුකරේ ඔස ැනක පිහිට තියෙන සානු ප්‍රදේශය. ඒ සානු ප්‍රදේශය ඔස්සේ ගලාගෙනන මේ ගංගාව මෙතනින් දියල්ලක් විදිට බිමට වැටෙන. එතුද මේක දිගේ ගලාගනෙන්ඩ බෑනේ ගලාගෙනඩ බැරි මේ බෑවුම හර බෑවුමක් මේ ඇතුළට නිෙරලතයෙන්. එකැන මේ උඩ තියන පාන කොටස් දේ වෙලාගෙල්ලා ත පාශාන විතරයි ගල් සහිත ප්‍රේශී තිරෙලා තිය එතට ඇතුලට හැරිලාමේ. එතුට ඒක දිගේ වතුර මේ පත්තර හො ගලාගෙන යන්න ෑනේ මෙතනින් කැලීම දියඇල්ලක් දයට වතුටටික බමට වැටෙනවා. බොට ත ඔො ටක මයි දාපී බෞ්තික ලක්ෂණයටතේ මූවිෂමතා ලක්ෂණ කියන පලවෙනි කොටසෙන් කතා කරේ. මං හින්තනෝ දලපුතාලට මේ කොටස්ටික ඔයාලට දැන් අඳුරගන්න පුළුවන්වෙයි බූලක්ෂණ සිතියමත්තුන්නාම මේ කොටස් ඒම සිතියම තුළින් හඳුරාගන්න හැකියාව. ලැබෙන්න්න ඇති ඉතින් ඔයාල දැන් කර්ඩෝනේ මේ ඉහෙත්තින් හඳුනාගත්ත බෞතික ලක්ෂණ පෙළපොතේ ඔයාලට දක්වලාතිනවන් සිතියම් පහක් විතරවසානේ ඒ පහේ පහම ඇරගෙන මේ කියපු භෝෂමතා ලක්ෂණ ටික හඳුන ගන්ඩ ඒවා නැවතන්දීද වගේ මේ අභ්‍යාස කරන්නේ එතකට මේ ටික නැවත මේ ඔයාලට තහවරු කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් නැවතත් අප මෙ පාඩමේ දෙවැනි කොටසිං හමුුවෙමු 啊，是的。